ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමින් අද දවසම ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. ස්වාමින් වහන්සේගේ ප්‍රීතිය සතුට සමාදානයේ සමග දෙවියන් වහන්සේගේ සියලුම ආශිර්වාද පිරුණු දවසක් වේවා කියලා. ආමෙන්. ප්‍රමාණකපි දේවාක්‍යයට හැරමු. සුද්ධ මතය උපතේ 5 පරිච්ඡේදය 11-12 පද 2. මනුෂ්‍යයන් මා නිසා නුඹලාට නින්දා පීඩා කොට නුඹලාට විරුද්ධ සියලු ආකාර අගුණ බොරුවෙන් කියන කල නුඹලා ආශිර්වාද ලද්දෝය. ප්‍රීතිවල්ලා ඉතා සන්තෝෂ වෙල්ලා මක්සද ස්වර්ගයේ නුඹලාගේ පාකේ මහත්ය බවට පල්මින් සිටි අනාගත වතුරුන්ටත් ඔහු එලෙසම පීඩා කළෝය. ආමෙන්. ප්‍රමන්තින අපි මේකට මාත්‍රයක් වදා ගනුමු. පීඩාව තුළ ප්‍රීතිවීමට සතුරීමට පුළුවන්ද? පීඩාව තුළ ප්‍රීතිවීමට සහ සතුටට පුළුවන්ද? අපි මේ මාත්‍රාවත් අපි බලමු. දැන් මේ ස්ථාන බාන්ට දේ වචන යේසු ක්‍රිස්තුස්වහන්සේගේ ආශිර්වාද වාක්‍යයන් තුළ උන්වහන්සේ කියනා උදේ මනුෂ්‍යයන් මා නිසා, ඒ කියන්නේ මිනිස්සු යේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමයේ අදාගත්තා වූ සෙනගට යේසුස් වහන්සේ නිසා නින්දා පීඩා කොට නුඹලාට විරුද්ධ සියලු ආකාර බොරුවෙන් කියන කල ආශිර්වාද ලද්දෝය. එනිසා ප්‍රීතිවැල්ලා සන්තෝෂ වෙල්ලා. හරි පුදුම කියමනක්නේ. අපිට පුළුවන්ද මේක පිළිගන්න? මේ යේසුස් කිව්වදේ, ඒ කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයේ අපි අදාහගත්ත නිසා. දැන් අපි ඇයි උන්වහන්සේගේ නාමයේ අදාහගත්තේ? අපිට සුභාරංචිය පැමුණුණා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපේ ගැලීම මිදීම තිබෙන බව අපි පිළිගත්තා. අපි ඒ නිසා උන්වහන්සේගේ නාමයේ අදාහගත්තා. අපි දන්නවා යේසුස් වහන්සේගේ නාමයෙන් හාස්කම් සිදෙනවා. අපි දන්නවා උන්වහන්සේගේ නාමයෙන් රෝගීන් සුව වෙනවා, යක්ෂ දුර වෙනවා. ඉතින් යේසුස් වහන්සේගේ නාමයේ බලයක් තිබෙනවා කියලා අපි දන්නවා. ඒ නිසා උන්වහන්සේගේ නාමයේ අදාහගත්තා. නමුත් ආශිර්වාදයේ කොහොමද ලැබෙන්නේ කියලා මෙතන කියනවා. කොහොමද ලැබෙන්නේ? යේසුස් වහන්සේ අපි අදාහගත්තා වේ බලවත් හාස්කම් වෙන ඒ නාමය නිසා. ඒ කියන්නේ අපි යේසුස් වහන්සේ අදාහගත්ත නිසා, අපේ ජීවිතේ පිළිගත්ත නිසා මෙතන කියනවා අපිට ස්වාමින් වහන්සේගේ ඒ නාමයට විරුද්ධව එන බලවේග ඒව අපිට බලපානවා. එතකොට ඒ බලවේග අපිට නිඳා කරනවා, අපිට පීඩා කරනවා, ඒ වගේ බොරුවෙන් අපිට කතා චෝදනා එල්ලගෙන අගුණ කතා කරනවා. බයිබලයේ කියනවා අපිට ඒ නිසා අපි ඒ කාරණා තුනටම, ඒ කියන්නේ නිඳාවට මුණ දෙනවා, පීඩාවට මුණ දෙනවා, බොරුවෙන් අපිට අගුණ කතා කරනවා, නැත්නම් අපිට බොරු චෝදනා එල්ල කරනවා. එතකොට අපිට බයිබලයේ කියනවා නුඹලා ආශිර්වාද ලද්දෝය. දැන් මේක එකපාරටම අවුට් පිළිගන්න බැහැ වගේ තමයි තේරෙන්නේ. නමුත් සත්‍යතාවයේ එයයි ප්‍රේමවන්තෙනි. එතකොට මේ යේසුස්ගේ ශ්‍රී මුඛයෙන් කියපු දෙයක් මේ පොළවේදී. හා එතකොට මේක ගෝලෙත්තුන කතා කරපු දෙයක් නෙවෙයි. උන්වහන්සේ තුලින්ම උන්වහන්සේ මුඛයෙන්ම පාවිච්චි කරපු වචනයක්. එතකොට උන්වහන්සේ කියනවා සීල ආකාර අගුණ බොරුවෙන් කියන කෙනා බලා ආශිර්වාද ලද්දෝය. ප්‍රීතිවැල්ලා ඉතා සන්තෝෂ වෙල්ලා. හේතුව ඇයි අපිට ප්‍රීති වෙන්න සන්තෝෂ වෙන්න කියලා කියන්නේ? ස්වර්ගයේ නුඹලාගේ පාකේ මහත්ය. මේ අපිට උන්වහන්සේ බලාපොරොත්තුක් ඇති කරනවා මේ දේවල්. එනම් ස්වාමින් වහන්සේ නිසා අපිට පැමිනෙන්ට ඉඩ හැර තිබෙනවා. ඒ ඉඩ හැරීම තුළ ස්වාමින් වහන්සේ බලාපොරොත්තු වෙනවා අපි ඒ වට සතුටින් මුණ දීලා, ප්‍රීතියෙන් මුණ දීලා, අපි විඳ දරාගෙන අපි වාග්යවන්තයෝ බවට පත් වෙනවා. අපිට හිතන්න පුළක්මක මොනොත් මම වාග්යවන්තයෙක්, මේ නාම නිසා මට නිඳා ආවා, පීඩාවන් ආවා, දුර්භික්ෂයකට මුණපාන සිදුනා, අවලාදයට මුණපාන සිදුනා, විවිධ හිරියාරවට මුණ පාන සිදුනා, සතුරන්ගේ කරදරවලට මුණ පාන සිදුනා, බොරු චෝදනවලට මුණ පාන සිදුනා. ඒ සියල්ල මම ලබාගත්ත වාග්යයක් කියලා හිතන්න පුළුවන් මනුෂ්‍ය ආශිර්වාදවත් මිනිසෙක්. ඒකයි මම කතා කරන්නේ. ඉතින් ඒක තමයි අපිට සම්මානංශයේ නාමෙලි ඉස්සලා ලැබෙන වරප්‍රසාද. ඒවා අපිට ලැබෙන ආභරණයක්. ඔතන ඒ විපාකයේ බයිබලයේ කියන ප්‍රීති වෙන්න, සන්තෝෂ වෙන්න හේතුව ස්වර්ගයෙන් බලගි පාකේ මහ අතිවිශාලයි ස්වර්ග විපාකය. මේක තමයි මේ කාලේ සිදුවෙන්න ඕන කරන දේ.
මොකද අපේ ගැලවීම අපේ ගැලීම තුළ අපේ සාර්ථකත්වයට පැමිණෙන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම ඒ ගැලීම තුළ ජීවත් වෙන මිනිසයා එයාගේ ජීවිතේ ප්‍රධානම දේ තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කැමැත්ත රටා තිමසා ස්වාමීනාංශගේ නාමය විශ්වාස කරන ජීවත් වීමන එක. එතකොට ඒකට එරෙහිව එන බලවේග අපිට තදින්ම විරුද්ධ බලපාන්න පුළුවන්. අපිට හිරියර කරන්න පුළුවන්, අපේ ශරීරය තුවාල කරන්න පුළුවන්, අපට විවිධ බාධා කරන්න පුළුවන්, පීඩා ඇති කරන්න පුළුවන්, නිന്ദා පහස කරන්න පුළුවන්, නොකලාව වරදල් අපිට පටවන්න පුළුවන්, බොරු චෝදන එල්ල කරන්න පුළුවන්, බොරුවෙන් අගුණ කියන කෙනකයි බොරුවෙන් අපිට එවැනි අවලාද කියනකොට ප්‍රීති වෙන්න, සතුට වෙන්න හේතුම වාග්යවන්තය ඒවා ඔක්කොම සිදු වෙන්නේ මගේ නාමය නිසායි. ඔබලාගේ පාකේ මහත්. ඔබට පුළුවන් දේ වචන විශ්වාස කරන්න. ඔබ සැබවින්ම ගැලීමට අප කෙනෙක් නම් ඔබේ වචනය අනිවාර්යයෙන්ම සිරිවන්ත සහෝදරයා සහෝදරී විශ්වාස කළ යුතුමයි. ඒ නිසා මිනිස්සු ඔබට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අදහකට පස්සේ නිന്ദා අපහාස කරනකොට අඬන්න එපා, කලකිරෙන්න එපා, දුකටපත් වෙලා වේදනටපත් වෙලා ස්වාමිනාසික බාරෙන් ඉවතර යන්න එපා. තේරුණාද? ඒක ඔබ ලබා ගන්න වාග්යවන්තකමක් මේ පොළවේ තියෙනවා. අපි හිතුවෝ මේ විදිහට දරුවෙක් කුසෙට ආවම යම් ස්ත්‍රියෙක්ගේ, එතකොට එයා මවෙක් වීමට එයා එතන භාග්‍යවන්තකම ලබා ගත්තා. දරුවෙක් කුසෙට ආවම හොඳට අහගන්න, දරුවෙක් කුසේ දරුවෙක් පිළිසිඳ ගත්තාම එතන පටන් එයා මවපදිය ලබා ගන්නට භාග්‍යවන්තකම නැත්නම් අවසරය ලබා ගත්තා. එතකොට ඒ දරුවා පිළිසිඳ ගත්ත මොහොතේ සිට ඒ අම්මාගේ ඒ ශරීරය තුළ වෙනස්කම් සිදෙනවා. යම් පීඩාවට මුණ පාන සිදෙනවා. යම් මාස කීපයක් යට කෑම අරුචිය ඇති වෙනවා. වමනයන්ට පටන් ගන්නවා. කරකිල්ල ඇති වෙනවා. සාර්ගේ පීඩාවට මුණ පාන්නට එනවා. හැබැයි කුසේ දරුවෙක් ප්‍රතිගත නිසා. දැන් දරුවා ප්‍රතිගත නැතිනම් මේ වෙන්නේ නැහනේ. එහෙනම් භාග්‍යවන්තයෙකුනේ කොහොමද අර දරුවා කුසේ ආපු දවස් ඉඳලා. එනිසා යේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමයේ පිළිගත්තව දවසේ සිට අපි උරුමකාරය වෙනවා. අපි සිදුසු බඩපත් වෙනවා. මේ කියන දේවල් වලට මොනවටද? නිന്ദා පාස විදින්ට, බුරුචදවට මුණ පාන්න, පීඩාවට මුණ පාන්න, අවලාදවට මුණ පාන්න, හිරයරවට මුණ පාන්න අපිට වරප්‍රසාදයක් ඒක. ඒ නිසා තමයි කියන්නේ අපි වාග්යවන්තය කියලා. ඒ නිසා කියන අපි එකට සතුටේ මුණ පානකොට ස්වර්ගයේ අපිට විපාක හිතෙන නිසා එක මතක් කරලා සතුට වෙල්ලා ප්‍රීති වෙල්ලා අමාරු කියලා අපිට දැන් හිතාද? නෑ. ඒ නිසා ඔබ තේරුම් ගන්නට අද දවසේදී දරුවෙක්ව මෙලොවට බිහි කරන්නට අම්මා එදා සිට, ඒ කියන්නේ දරුවා ආපු දවස ඉඳන් එන ශරීර අපස්සකමට ප්‍රීතියෙන් උත් මුණ පානා වාගේ අපිත් මේ කාර්යදී ප්‍රීතියෙන් මුණ පාමු. ස්වර්ග විපාක අපිට මහත් වෙති වෙනවා. ආමෙන්. මම විශ්වාස කරන මේ වචනේ ඔබට ආශිර්වාදයක් වෙනවාමයි කියලා. ප්‍රමන්ත දෙවියන් වහන්සේ ඔබට ශ්‍රීත්‍ය මේ අනර්ග වචන නිසා ස්වාමිනී මේ කාලේ බොහෝ කිතුණුවන්ට එරෙහි වෙලක් නැ සතුරු බලයෙන් ස්වාමිනී ඉදිරිපිට අපිට ශක්තිමත් ධෛර්යමත් එඬින්ට බව අපිට කතා කරා. අපි වල සතුටින් සහ ප්‍රීතිය මුණ පාලා භාග්‍යවන්තකම පොළේ උරුම කරගෙන ඒ තුල සතුටින් ප්‍රීතියමින් ස්වර්ගයේ තිබෙන විපාකේ අපිට අත් දකින්නට ඔබ වහන්සේ අපට ආරාධනා කළ නිසා ස්තුති, දුන ඉද ප්‍රස්තන නිසා ස්තුති ඔබට බාර කරනවා. යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන් ආමෙන්.